නාමල් රාජපක්ෂගේ වස්තරන් අස්සයාගේ ෆොටෝ එකක් පෙන්වුවෝ දෙයින් තිස්ස කුට්ටිය ආරච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනේ ඉවත් කෙරුවා. නාමල් රාජපක්ෂගේ නිමන්ත්‍රණය අහන්න අපිට පෙන්වන්න කොහොමදන්නේ පාවුනා කියලා දැක්කා. කාරණා රසක් තියෙනවා සාකච්ඡා කරන්න කාලයක් මදි ඉක්මනින් කතා කරේ නම් මුලින්ම ඔහු අහනවා නාමල්ගේ රත්තරන් අශ්වයාගේ ෆොටෝ එකක් තිබු ඔබ පෙන්නනවා නම් අද හිරු සලකනේදී ඔහු සමු ගන්නවා කියන එක. කරුණු තුනක් කිව්වා. එක තමයි කළුගල් ප්‍රශ්නේ. ඔව් මම කියලා තිනවා පෝර්ට් සිටියට විශාල ලෙස පාරිසික හානියක් වෙනවා කියන කරුණ මම කියලා තිනවා. අද ඔබ බැලුවෝ ඉංගිරිය කඩුවෙල මේ ආදිපදේශ ගණනාවක අද ලින් ඉඳලා තියෙනවා ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා විශාල කළුගල් කඩයිමින් හේතු කොටගෙන. ඉතින් මම මේ පරිසර විනාශය සිද්ධ වෙනවාද මම කියලා තිනවා. එක දෙක යා කිව්වා ලැම්බෝගිනි කතාව. නෑ මේ රත්තරන් අශ්වයා. ඒක පළවෙනි දේ කිව්වා. මැදින් කීප එක මේක. එතකොට මොකද්ද ලැම්බෝගිනි කතාවක් කිව්වා. එතකොට ලැම්බෝගිනි කතාව මාගාව තිබෙනවා. ඔබට මතක ඇති මහින්ද රාජපක්ෂ එක්ක අයවැය ලේඛනයේදී ලැම්බෝගිනි ඒ කාර් සඳහා බද්ද අයින් කරා. ඊට පස්සේ මේ කාල්ටන් ක්‍රීඩා සමාජයේට වරායෙන් කිසිදු බද්දකින් තොරව වාහන ගෙනාපු ලේඛනය මං ගාව තියෙනවා. හරි ඔබ කිව්වනම් මං අරන් එනවා. ඒ කියන්නේ රාජපක්ෂලාට ගෙන කාල්ටන් නිවන් කාල්ටන් කියන ලැම්බෝගිනි කාල්ටන් දන්නවනේ ගෙදරත් කාල්ටන් මොන්ටිසෝරියත් කාල්ටන් ක්‍රීඩාංගණත් කාල්ටන්. ඒ කියන්නේ ඒ දත් ඔබ ළඟ තිබෙනවා. ඒක මා ගාව තියෙනවා. හරි රත්තරන් අස්පියෝ රත්තරන් කතාවක් මං කිව්වනේ. ඒක කිව්වේ මෛත්‍රීවල් ඒක මෛත්‍රීපාල සිරි ගාන. ඔතන ප්‍රශ්නේ මතු වෙන්නේ ඔය මම උන්ට එයා මගෙන් ඇහුවේ නෑ. ඔව් එයා මගෙන් ඇහුවේ නෑ. තව ඇහුවා නම් මං කියනවා. හරිද? එක්තරා ව්‍යාපාරිකයෙ ගිණුමේ නාමල් රාජපක්ෂ රීමි සල්ලි තිබුණා බව මං කියලා තියෙනවා. ඒක ඇහුවා නම් ඒකත් කියනවා. හරිද? මහින්ද රාජපක්ෂට චීන සමාගම් වලින් මුදල් ලැබුණු එක්පත් අංක ඇහුවා නම් මං ඒකත් කියනවා. හරිද? මේ ප්‍රසිද්ධ කියන්නේ. ඔය සියල්ලම සාක්ෂි සාධක දත්ත තිබෙනවා. ඉතින් මන්නේ ඒක නෙමෙයි කියන්නේ. හරිද? නැත්නම් නඩු දාලා කියනවා. මික් ප්‍රහාරක යන ගනුදෙනුවේදී ඇත්ත ගනුදෙනු මිලියන ඩොලර් මිලියන 7යි. ඒක ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් ඇග්‍රීමන්ට් එකකින් ආවේ. හැබැයි සල්ලි ගියේ අදාළ රජයට නෙවෙයි සල්ලි ගියේ බිලිස්සාවල පීඩී සමාගමකට මිලියන 14යි. ඒතොර ඒ ගනුදෙනුව මං ගාව තියෙන මං කියන්නේ. අවශ්‍ය නම් අහන්න කියන්නේ. හරිද? ඊළඟ ගත්තොත් මෙතන කාල්ටන් ක්‍රීඩා සමාජය. හරිද? ඒ ඉඩම පවරගත්තේ රාජපක්ෂ සමල් රාජපක්ෂ පදනමේ සමාජ සංස්කෘතික සේවාවන් සඳහා. ඒ ඉඩ කොහොමද channel එකක් දාන්න දුන්නේ? ඒව ඕනනම් අපි කියන්න. හරිද? බැසිල් රාජපක්ෂගේ ඕනනම් මල්වානි ඉඩමේ ගේ බැසිල් ගේ නෙවෙයිද කියලා කියන්නේ. සුද්ධවන්ත වෙන්නද හද? පට්ට හොරු ටිකක්. දැන් මෝල්ටාර් එක සමා ඉතාල පැහැද. මම කියන්නේ මේකයි දෙකයි නෑ මම කියන්නේ ලැයිස්තු අහන්නකෝ මම ලැයිස්තු වරන් ඇවිල්ලා පෙන්නන්නම් මේක කරලා තියෙනවා අපරාධ ඔබට දෙන්න පුළුවන් සහතිකය කියන්නේ දැන් මෝල්ටාවේ සිද්ධියත් එක්ක ඔබ ලෙටර් ඩිමාන්ඩ් එකක් අරිනවා මේ දෙන්නට අරිනවා කවුද මෙතිස්ස කුටි ආරච්චි සහ සාගර කාර්යවසම්ට එතකොට අනුර කුමාර දිසානායක එල්ල කරලා තියෙන චෝදනා මේ ඔය කවුන්ට්ස් ගැන දැන් ඔය කිව්ව ලැයිස්තු අනුර කුමාර මේව එල්ල කළේ තමන් අතේ බඩු තියාගෙනද සාක්ෂියතුවද නැත්නම් මහින්ද රාජපක්ෂ කිව්වා යන කෙනාට පයිල් තියෙනවා ඒ වගේ ඔබ තාම ඔය ෆයිල් එළියට දාපු වෙලාවෙම ඔක්කොම කලබල වුණා රෝහිත රාජපක්ෂ කිව්වා මට ඉන්ත්‍රවාසයක් වෙන බව හම්බුනේ නැහැ. මම මුදල් අච්චු ගැසීමක් ගැන ප්‍රකාශයක් කරා සජිත් ප්‍රේමදාසගේ නැගිනියගේ. ඇය ප්‍රකාශ කළ තුරු මට ඉන්ත්‍රවාසයක් වෙන බව මට එහෙම එකක් කිව්වේ නැහැ. හරිද? ඊට පස්සේ මෛත්‍රීපාලත් කිව්වද මන්ද? මට මතක නැහැ. හරිද? ඉතින් මට එහෙම ඉන්ත්‍රවාසය අවිල නැහැ. මම කැමති. හරිද? එහෙම හරි මාව උසාවියට ගේනවා මේවා කියන්න. හරිද? ඒ කියන්නේ දැන් මට බලයක් නැහෙනේ. ඒවා පරීක්ෂණ කරලා මේගොල්ලෝ ඒක අපි ගෙනියන්න ආණ්ඩුව කවපු වෙලාව. මේගොල්ලෝ අධිකරණයට ගෙනියන්න මට බලයක් නැහෙනේ. දැන් සාධාරණ වහන ඔය කියන කාරණේ. මට අධිකරණයට ගෙනියන්න මේවයි ඉන්නවා. විශාල ඩොකියුමන්ට්ස් ප්‍රමාණයක් අපි ගාව තියෙනවා. හැබැයි මොකද කරන්න ඕන? මේ සල්ලියාගේ බැංකු ගිණුමට ආපු බව පරීක්ෂාවට භාජනය කරන්න මොකද කරන්න ඕන? ඒක පරීක්ෂාවට භාජනය කරන්න බැංකු ගිණුම් පරීක්ෂා කරන්න. බැංකු ගිණුම් පරීක්ෂා කරන්න අපරාධ පරීක්ෂණ නීති ප්‍රතිපාර්මිතු නඩුව ෆයිල් කරලා මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයක් ගන්න. ඒ බලේ මට නැහැ නේ. හරිද? හැබැයි පරීක්ෂා කරපු බැංකු ගිණුම් තියෙනවා. මොකද්ද? මෙහි නෙවෙයි. එංගලන්තේ මහ අධිකරණේ ගියා නඩුවක්. ලංකාවට එයා ඒ කියන්නේ මේ ඇමරිකන් එක්සත් ජනපදයේයි එංගලන්තයේයි ප්‍රංශයේ එකතු වෙලා පරීක්ෂණේ ගියේ. මම පොඩි අපහසුතාවයක් තියලා ඔබතුමා කියන කාරණේ. දැන් ඔබ ඒක තන කියනවා මේ දැන් මට බලය නැහැනේ මේක පරීක්ෂා කරන්න. දැන් ඒක අවස්ථාවකදී ඔබ ෆයිල් ගැන කිව්වහම කියනවා ෆයිල් එකේ නම තියෙනවා ඇතුලේ බඩු නැහැ. අනුර කුමාරට ගිහිල්ලා මේක නීති හමුවට ගෙනිච්චා නම් මේ එළියට එනවනේ. නෑ එහෙම බෑනේ. පුද්ගලයාට දාන්න පුළුවන් නඩු වර්ගයක් තියෙනවා. මට දාන්න පුළුවන් මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩුව.
කිව්වා. දැන් මම දාලා තියෙන අපි සුනිල් නඳුනි සහෝදරයා දාලා තිනවා සීනිබදු වංචාව පිළිබඳ. සීනිබදු වංචාව පිළිබඳ දාලා තිනේ මූලික අයිතිවාසිකම් නඩුවක්. ඒක මූලික අයිතිවාසිකම් නඩුවේදී පරීක්ෂාවට භාජනය කරන්නේ සීනිබදු වංචාව නිසා මගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වුණාද කියලා. ඒකෙන් හොරකමක් ප්‍රවේශයේ වගේ. ඔව් ඒක හොරකමක් වුණාද නැද්ද කියලා නෙවෙයි. හරිද? ඒතර ඒක සිද්ධ වෙන්න පරීක්ෂණ ක්‍රියාවලියක් තියෙනවා. මොකද මේක ඒ පරීක්ෂණ ක්‍රියාවලිය කරන්න තමයි අපේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉන්නවා. ඒක නම් SCID එක තිබුණා. එමෙතන අල්ලස් සෝ දූසන කොම් සභාව තියෙනවා. ඒතර අපිට තියෙන්නේ පරීක්ෂණ ක්‍රියාවලිය කරන ආයතන දෙක මේවා බාර දෙන එක. බාර දීපේවට මොකද වුනේ? බාර දීපේවට 2022 විතර අල්ලස් සෝ දූසන කොම් සභාව නඩු පැවරුවේ 72යි නඩු 43ක් අයින් කරගත්තා. ඒක රාජපක්ෂලාගේ පවුලේ නඩු තියෙනවා. හරිද? ඒතකොට අපරාධ ඒක නල්ලස් සෝ දූසන කොම් සභාව පහුගිය ආණ්ඩු කාලේ යම් පැමිණිලි දාලා ක්‍රියාත්මක වුණා නම් ආණ්ඩුව අපව මොකද කරලා තියෙන්නේ? ඒ ෆයිල් ඉල්ලාස් කරගෙන තියෙනවා. මේගොල්ලන්ට කියන්න කිලේ ෆයිල් ටික බලන්න කියලා. දැන් කියන්නේ කරුණා කරලා මේ මෙයා මට නෙමෙයි. මේ මේ කෑගේ වුණේ මට නෙමෙයි. අල්ලස් සෝ දූසන කොම් සභාව ගිහලා බෝඩ් එකක් අල්ලන් ඉන්න කියන්නේ. අල්ලස් සෝ දූසන කොම් සභාව විසින් රාජපක්ෂලාගේ පවුලේ ඉල්ලාස් කරන ලඩු නැවත පවරන කියලා බෝඩ් එකක් අල්ලන් ඉන්න කියන්නේ. ඔබතුමාට තියෙන ප්‍රකට චෝදනාව තමයි මේ ෆයිල් තියාගෙන අර රාජපක්ෂලා යන අයට ෆයිල් තියෙනවා කියලා බය කරා වගේ අනුර කුමාරත් නාස්නල ෆයිල් එක තියෙනවා. ෆයිල් එක තියෙනවා. ෆයිල් ප්‍රශ්නේ මෙතන ඉන්න පොඩකින්. ෆයිල් ප්‍රශ්නේ බැහැව. මං ගාව තියෙනවා කිව්වා. රසෝ මං කිව්වා මං එළියේ දානවා කිව්වා. මම දැම්මා. හැබැයි ඔක්කොම දාලත් නැහැ. ඒකත් මං කියන්නේ. එදා පදරම් ආයතන ගෙනවත් ඔක්කොම නෙමෙයිද? ඔක්කොම අර කොටසෙන් කොටස අරගත්තේ. ඔක්කොම නෙමෙයි. ඔක්කොම තව තියෙනවා. ඒ සමහර ඒවා දැනගන්න ඕනේ නැහැ තියෙන බව හොරා. ඒගොල්ලෝ ගාව ආණ්ඩුව තියාගෙන. හරිද? ඒගොල්ලෝ ගාව ආණ්ඩුව තියා. දැන් මුදල් අමාත්‍යංශේ මොකද කාමරයක ගිනි ගත්තා කියලා කියන. අපේ අධිකරණ ගිනි ගත්තනේ. ෆයිල් ලො ගිනි තියන්නේ. එනිස සතුර දැනගන්න ඕනේ නැහැ අපි ගාව තියෙන ඔක්කොම. එතකොට මේ මේ ෆයිල් අපි ගාව තියෙන තොරතුරු මේ කොයි කාඩිද වගේ ඉන්න ෆයිල්ද මේ තියෙන්නේ? මම මේක රාජපක්ෂලා පාලනයේ රනිල් වික්‍රමසිංහ පාලනයේ 2005 වගේ ඉඳලා. 2005 වගේ ඉඳලා. එතකොට දැන් මේ සුපර්කට චෝදනාවක් නේ ඔබට එල්ල කරන ඔබ දූෂණ විරෝධී කමිටුවේ සමාජිකය වෙලා හිටියා. දැන් ජනරාල් රනිල් වික්‍රමසිංහ එවකට අග්‍රාමාත්‍යවරයා 2015 ජනවාරි 21 කැබිනට් මෙමරන්ඩම් එකක් දානවා. අපොයින්ට්මන්ට් ඔෆ් කැපිරකම් ප්‍රදීපිකා. යුනිට් 2 ඉන්වෙස්ටිගේට් කරප්ෂන් කියන. ඒතර මේකේ ඔබ ඉන්නෝ. ඔය කැබිනට් පේපර් එක හරිද? මම දැකලත් නෑ. මට කියලත් නෑ. මේක ඔබේ නම තියෙනවනේ. ඔව් ඔව් මම දැක්ක ඕක මේ ඕක ආවනේ අල්ලස් සෝදුසුන් වාර මොකද මේ කවුද මෙයා? ගෝඨාභය දැම්මේ කොමිෂන් එකක්. ඔය කොමිෂන් එකට ආවා. ඇති වෙනකන් ඕක පාර්ලිමේන්තුවේ කිව්වා. ඒ කියන්නේ ඔබ නදුලා දැම්මේ. කැබිනට් තීන්දුවක් එනවනම් මොකද වෙන්න ඕන? කැබිනට් තීන්දුවක් කැබිනට් ලේකම්වරයා විසින් අදාළ කෙනාට දැනුවත් කරයි. මට දැනුම් දීලා තියෙනවද? මේකේ හතර විනියට කියලා 90 විතර වෙන්න තියෙන්නේ. වැරදියෝ. අර තමයි ප්‍රතිපරුණේ නායක අනුර කුමාර දිසානායක. ඉතින් චමුදිත ඕක 2017 ඉඳන් ඕක නෑ කියලා කියනවා. සසුපිරිස අගමැති පාර්ලිමේන්තුවේ කිව්වා. කොමිෂම ඉස්සරහට ගිහිල්ලා කිව්වා. චුට්ටක් පොඩක් අධ්‍යයනය කරලා තෙන්න. ඔය අහුවේ නහුවේ කරගෙන ඉන්නේ. නෑ නෑ අහුවේ නහුවේ කරගෙන යනවා නෙමෙයි. ඒවා අපි ඔබෙන් යන්න තියෙන අපි මේ ඔපුරු. නෑ මිට කල්ලු තාපු නිසා. නෑ අපි නරෝ තහුවා තමයි. නමුත් දැන් මේ වෙලේ මම කියන්න හදන්නේ ඒක මම මුළුමනින්ම බැහැර කරනවා. මම කොමිෂමේ උත්තර දීලා තියෙනවා. හරිද? රනිල් වික්‍රමසිංහ පිළිගත්තා. හරිද? රනිල් වික්‍රමසිංහ ඔගේ අත්සන් කරලා තියෙන්නේ. ඔව්. රනිල් වික්‍රමසිංහනේ කවුද කැබිනට් පත්‍රිකාව හැදුවේ කියලා කොමිෂමේ සාක්ෂි දීලා තියෙනවා. ඒක බොරු ලේඛන. මම පොඩකින් ඔබ කියන කැබිනට් පත්‍රිකාව මේ බොරු ලේඛන. කැබිනට් පත්‍රිකාව. ඒක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ 2015 ජනවාරි 21 දැම්ම පේපර් එක බොරුවක්. ඒක මම දන්නේ බොරුද නැද්ද කියන්නේ. මට මම ඔබ දරුවත් කරේ නැහැ කියන එකද? මම ඒ කමිටුවක ඉන්න බව හෝ ඒ කමිටුවේ සමාජිකෙක් බව හෝ මට දැනුම් කරලා නැහැ. රනිල් වික්‍රමසිංහ ඉන්නේ මේකේ සමාජිකෙක්. රනිල් වික්‍රමසිංහ මංගල සමරවීර චම්පි කරනවක ඔබ ඉන්නේ විජේදාස රාජපක්ෂ සමාජිකයෝ. ඔබ ඇතුළු පිරිස මංගල සමරවීර සභාපති විජේදාස රාජපක්ෂ දෙවනියට ඉරාන් වික්‍රමත 3 අනුර කුමාර 4 සුමන්දිරන් වැලියමුණ මලික් සමරවික්‍රම. ඊට මොකද කියන්නේ? දැන් මං කියන්නේ මේ නම් කරලා දෙන ආකාරය. මම ඔබට කිව්වනේ සමුදිත මම ඔයාට කිව්වා. එහෙම කැබිනට් පත්‍රිකාවක් පිළිබඳව 2017 ඉඳන් කියනවා. දැන් අවුරුදු 6ක් පාර්ලිමේන්තුවේ කිව්වා. කොමිෂන් එකේ කිව්වා. කොමිෂන් එකේ මගේ සාක්ෂි තියෙනවා. කොමිෂන් එකේ රනිල්ගේ සාක්ෂි තියෙනවා. හරිද? ඒ වගේම මම දැක මේ මෑතකදීත් කවුද මේ සරත් පොන්සේක මැතිතුමා මට ওই චෝදනාව එල්ල කරනකොට පාර්ලිමේන්තුවේ නැගිටලා කිව්වා. නෑ අනුර නම් ඒ කමිටුවේ හිටියේ නෑ කියලා. මතකනේ. එහෙනම් ඔක අපි හිටියේ නෑ. හැබැයි වංචා දූෂණ පිළිබඳව රනිල්ගෙන් මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනකොට හරිද? රනිල් මට කිව්වා රයිට් ඔයා ගාව තියෙන තොරතුරු ගෙනත් දෙන්න කියලා. මං ගාව තිබුණු සමහර තොරතුරු ගිල මං බාර දීලා තියෙනවා ඔතින්. ඒතර ඔබේ ප්‍රෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල මේ ආනන්ද විජේපාල 2005 2004 කාලේ මගේ කුසකර්ම අමාත්‍යංශිරුණු ප්‍රෞද්ගලික ලේකම්මලේ. ඔහු පුනරුත්ථාපන අධිකාරිය අධ්‍යක්ෂකවරයා. ඔහු රජයේ නිලධාරී. හරිද? ඊට පස්සේ දූෂණ විරෝධී ලේකම් කාර්යාලයට අධ්‍යක්ෂවරයෙක් වෙනවා. මොකද කරන්නේ රජයේ නිලධාරියා එතෙන්ට මේ සෙකන්ඩ් මන් එකක් එනවා. ඒක මොකද ප්‍රශ්නේ? නෑ මෙතන ප්‍රශ්න කරන්නේ ඒකේ ප්‍රශ්නේ නැත්තේ මොකද දන්නවද? එයා මම මේ මගේ ඥාතියේ පුද්ගලික ලේකම්කට දාගෙන හරි මගේ හිතවතේ පුද්ගලික ලේකම්කට දාගෙන නේ රජයේ නිලධාරී. පුනරුත්ථාපන අධිකාරිය අධ්‍යක්ෂකවරයා. ඊට පස්සේ මොකද කරන්නේ රජයේ නිලධාරී. ඊළඟ රජයේ ආයතනයක් හදනවා දූෂණ මර්ධන ලේකම් කාර්යාලයකට. ඒකේ ප්‍රධානී ඒක අධ්‍යක්ෂකවරයා. නෑ මන්ත්‍රම ඔය තර්කේ ගොඩනගන්නේ නෑ. තර්කේ ගොඩනගන්නේ මොකක්ද කියන්නේ අපි මේ එකක් මම කියන්නේ. ඉතින් අපි මට බලේ තිබ්බනම් මට ওই බලේ තිබ්බනම් අද ওই ගොඩක් ඔය වේදීන. හරි.